Sí, ¿dónde? हरे देवी का बल पुल संख्या भाग्य गेडी उत्तर दहा भाग्य दहाय दहाय देखे वहाय पस्वरा देख दहाय बिंदु एना पहालवाई एना अंब गेदी इधुनु अंब इधुनु अंब इधुनु अंब पहालवाय इधुनु अंब पहालवाय हतरवेनी गाने अपिट तीयेन्ने මල්වට්ටියක මල් 24ක් තිබුණි. ඉන් භාගයක් රෝස පාට වන අතර. ඉතිරිවා සුදු පාටය. මල්වට්ටියේ ඇති රෝස මල් සංඛ්‍යාව. රෝස පාට මල් සංඛ්‍යාව. එහෙනම් අපි 24 බෙදනවා දෙකට. 24 බෙදුවා දෙකෙන් දෙවරක් දෙකට දෙකේ වයි එකයි දෙවරක් එක දෙකයි දෙකෙන් දෙකක් බිඳුවයි. හතර ගෙනාවා පහල. හතරට දෙකේ වයි දෙකයි. එහෙනම් මේකේ දැන් අපි ගන්න රෝස පාට මල් रोस पाट माल की अत्यन माल रोस पाट माल दोलाहा के रोस पाट हर नेत हाँ इधर पास ही ताता समाधि तो गिना दुन पाबलु संख्या में बागिया ताता गिना दुन मुलु पाबलु संख्या वो पान पाबलु संख्या वो किये मुलु पाबलु संख्या वो पान पाना आपी देखा टा बेदना පණහා බෙදමු දෙක පහට දිගේ ඒවා දෙකයි දෙවරක්ම පහලට ගිනාවා 10යි 10ට දිගේ ඒවා පහයි දෙවරක් පහ 10යි 50න් භාගයේ කීයද එනම් 25යි අපි ලියනවා සුදු පබරු සුදු පබරු සුදු පබරු 25 अरे नहीं हाँ इलाके ताव का नाम पहाड़ती है ना उधर हाथ उम्म बगल में डिगा तक का हाय हाथ ता आठ है ना वे दहाय इतने दिन ये ने काला काला को ऐसे ना अभी मुकद्द कराने होंगे सामान कोटा हाथ रखटे बेदान दोंगे अरे तो तब बालों में पालेंगे गान हाय मेरी गान සාවිදුට අම්මා රඹුටන්ගේ 20ක් දී ඉන් කාලක් මල් දීට ලබා දෙන ලෙස පවසන ලද්දේ නම් මල් දීට ලැබුණු රඹුටන්ගේ ගණන කොපමණ 20 බෙදන්න 4 4 වරක් චක්‍රේ පාඩන්නේ නේද 4 වරක් චක්‍රේ පාඩන්නම් පුතේ මේකට උත්තරේ හොයා ගන්න අමාරු නෑ 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි අතර වරක් 4 16යි අතර වරක් 5 20යි හරි
तो बोटा हातरे एवा पहाक पिस्सा पहे एवा नंग किया द हातरा ते म्यार के ना दुन्न प्रमाणी कोचरा द रंगुटांग के नी पिस्सा कार हातर कटे बिदुआ एका बोटे कटे ना अंगेली पहाई तुनाई हातराई पहाई इकाई देका नी पिस्सा भी समान बोटे वाल हातर पिस्सा हरे ने हातरे ने कोचरा बोटे वाल हातरे एका बोटे नी किया कंबिन वादे මල්ලිට 25යි නේද 3 ප්‍රශ්නෙට උත්තරය මල්ලිට ලැබුණු රඹුටන් ගෙඩි ගණන රඹුටන් ගෙඩි රඹුටන් ගෙඩි 5ක් මල්ලිට හම්බුනා හරි නේද පැහැදිලි නැද්ද චමත් කී හරිද අභිෂේක හරි අදපු නැති අය පුතේ මේ කිතු ටික හදමු ඩක්කාරා කණන් හතරයි තියෙන හදන්න විනාඩි හතරක් ඇති මම ටික මම අදාගෙන යන अरे तब आदरा इन्होंने बोले नहीं नहीं राइट अभी नंबर आगे नहीं है रुपया सीए किं काला रुपया की है दे रुपया सीए काला की अलग क्या नहीं सीए हाथरे डे बिदने हो सीए हाथरे डे बिदने अब पे निराश ने सीया भी बेदने वाह हतरे हतरे वारा देखा आटाई दहाईंग आटा देखाई विस्तर हतरे वारा पहाड़ विस्तार ओ तोड़ा वो विसी पहाड़ सीएं काला किए द अपनी प्रश्न टापी उत्तरे लिए ना वा रुपियाल विसी पहाड़ की रुपियाल विसी पहाड़ की अठवीं प्रश्न කෙසෙල් ලැබරියක කෙසෙල් ගෙඩි 24ක් ඇති නමුත් ඉදී ඇත්තේ මුළු ගෙඩි සංඛ්‍යාවෙන් කාලක් පමණි. ගෙඩි සංඛ්‍යා 24ක් තියෙනවා ඉදිලා තියෙන්නේ හැබැයි කාලක් විතරයි.
ඉදුණු ගෙඩි සංඛ්‍යාව 24 හතරෙන් බෙදමු හතර වරක් චක්‍රයේ කිව්වහම උත්තරේ එන වරක් ගන්න හතර වරක් 1 4යි හතර වරක් 2 8යි හතර වරක් 3 12යි හතර වරක් 4 16යි හතර වරක් 5 20යි හතර වරක් 6 24යි 6 24යි හතරේ ඒවා 6ක් 24යි එහෙනම් 24 හතරෙන් බෙදුවාම එක ගොඩකට එන්නේ 6යි නේද 6 ඒවා හතරක් එහෙනම් අපි ලියනවා අටවෙනි ප්‍රශ්නයට උත්තරය කෙසෙල් ගෙඩි 6කි ඉදිච්ච කෙසෙල් ගෙඩි ගණන 6යි හරි කෙසෙල් ගෙඩි 6ක් ඉදිලා නවවෙනි ප්‍රශ්නෙට යමු පරිසර විශේෂ සඳහා කැමති කාලක් පමණ කාලයි හරි පන්තියේ ඉගෙනුම ලැබෙන සිසුන් සංඛ්‍යාව 40ක් නම් පරිසරය විෂයට කැමති සිසුන් සංඛ්‍යාව ඔක්කොම 40ක් ඉගෙන ගන්නවා 40න් කාලක් විතරයි හතරට බෙදා හතර වරක් 1 4යි හතර වරක් 2 8යි හතර වරක් 3 12යි නම් හතර වරක් 4 16යි හතර වරක් 5 20යි හතර වරක් 6 24යි හතර වරක් 7 28යි හතර වරක් 9 36යි හතර වරක් 10 40යි හතරේ ගොඩවල් 14කට බෙදුවාම එක ගොඩක කීයද තියෙන්නේ 10යි 10 ඒව හතරක් හදේ සිසුන් පරිසර විෂයට කැමති සිසුන් සංඛ්‍යාව 9 වෙනි ප්‍රශ්නයට සිසුන් 10යි සිසුන් 10 දෙනෙක් කැමති යන පරිප්පු කිලෝග්‍රෑම් එකක බර ග්‍රෑම් වලින් නම් 10යි ග්‍රෑම් වලින් කොච්චර කියන්නේ පරිප්පු කාලක් හොයන්න පොඩක් හතරකට බෙදෙනවා 10 අපි බෙදෙනවා 4 10ට 4 ඒවා නේද 4 වරක් 2 කියලා අපි අඩු කරමු 10 20ට 4 2 8යි 4 වරක් 4 වරක් 5 20යි 4 ඒවා බිඳුවයි එම් 10 4ට බෙදුවාම කොච්චස්නේ උත්තරය 4න් එක මොනවද ග්‍රෑම් ජී අකුර දාන්න 5යි හරිද උත්තරය 10යි 10 වෙනි ප්‍රශ්නේත් හරි නේද හරි නේද පුතේ හරි ඕකේ අපිට මේ තව ඉස්සරහට යනකොට දැන් අපි කතා කරේ භාගය සහ කාල විතරයි ඔතන තියෙනවා කාලේව දෙකක් කොච්චරද කාලේව තුනක් කොච්චරද ඒ පාඩම ඔයාලට තියෙනවා ඒ පාඩම තියෙන්නේ ඊළඟ කොටසෙදී හරිද එකපාර මම ඔක්කොම දෙන්න යන්නේ නැහැ අපි චුට්ටු චුට්ටු ඉගෙන ගන්න ඕනේ මොකද ඔයාලා සාමාන්‍යයෙන් තාම හතරේනේ පහේ පන්තියට ගියාම පාඩම් ටික එකව පාඩම් ගණිතයේ ගණිත සංඛ්‍යා නම් පාඩම් ඔක්කොම එකතු කරලා අපි එකට කරමු හරිද නමුත් දැන් මේ පන්තියේදී එච්චරම වේගෙන් යන්න අවස්ථාවක් අපිට නැහැ තව කාලය අපිට තියෙන නිසා හරි අපි යමු ඊළඟට පුතේ මේ පාඩම අවසානයි ඔන්න භාග පාඩම අවසානයි හරි ඊට පස්සේ අපි යනවා ඝන වස්තු සහ හැඩතල පාඩමට ඝන වස්තු හා හැඩතල බලන්න ඝන වස්තු හා හැඩතල මොනවද ඝන වස්තු කියන්නේ මොනවද හැඩතල කියලා බලන්න මෙතන ඝන වස්තු හා හැඩතල වල සරල රේඛා වක්‍ර රේඛා කියලා ಜಾති ටිකක් තියෙනවා නේද හරි මොනවද පුතේ ඝන වස්තුවක් කියලා කියන්නේ අපි සරලව ඉස්සෙල්ලා බලමුකෝ ඝන වස්තුවක් කියන්නේ මොකක්ද ඝනකමක් සහිත වස්තුන් වලට අපි කියනවා පුතේ ඝන වස්තු කියලා ඕක පුතේ ගණිතයේදී අර්ථ දක්වන්නේ මෙහෙම අවකාශය තුල කිසියම් ඉඩක් අත්පත් කරගන්නා වස්තුන් වලට ඝන වස්තුවක් දැන් මේ පෑන ගත්තොත් ඝන වස්තුවක්ද? ඔව් මේ පෑන ඝන වස්තුවක් නේද? හරිද? දැන් මේ දුරකථනයක් ගත්තොත් ඒකත් ඝන වස්තුවක්. හරිද? දැන් එහෙනම් පොතක් ගත්තාම පොත කියලා කියන්නේ ඝන වස්තුවක්. පෑන, පොත, මකන කෑල්ල සරලව මේ මම මේ ඝන වස්තු කියන එක ඔයාලට කියන්නේ. හරිද? ඝන වස්තුව කියලා කියන්නේ පෑන පොත මකන කෑල්ල ලේන්සුව තුවාය නේද ඔය ඔක්කොම ඝන වස්තු නේද අතින් අල්ලන්න පුළුවන් නම් ඒවා ඔක්කොම ඝන වස්තු හරිද අතින් අල්ලලා එහා මෙහා කරන්න පුළුවන් සියලුම වස්තුන් ඝන වස්තු අපිත් ඝන වස්තු නේද අපිත් එන ඝනවා ගන්න කමට ඉන්නවනේ කියන්නේ ඝන වස්තු පුතේ එහෙනම් ඝන වස්තු කියලා සරලව ගත්තොත් එහෙම
අතිංගල්ලලා එහා මෙහා කරන්න පුළුවන් සියලුම වස්තු ඝන වස්තු. හරි? රයිට්. එතකොට දැන් ඔය ඝන වස්තු වල හැබැයි ගණිතයේදී අපි ඕක නෙමෙයිනේ. ගණිතයේදී අපි ඔය ඔක්කොම ඝන වස්තු කියලා අල්මාරිය මේඩේස් එක පුදුව බංකු ඔක්කොම අරගෙන යන්නේ නැහැ. අපි පුතේ ඝන වස්තු වල තියෙනවා වර්ග කීපයක් නේද? අපි වර්ග කීපයක් යටතේ විතරයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ඒ යටතේ අපි කතා කරද්දී මම ඉස්සෙල්ලම බලමු සරල රේඛාවක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට මෙන්න මෙහෙම රේඛාවක් ඇඳහම මේක අපි අඳින්නේ නිකම්ම මම දැන් ඇඳට ඔයාලා අඳිනකොට අඩිරූල පාවිච්චි කරලා අඳින්න ඕනේ. අඩිරූල භාවිතා කරලා අඳිනු ලබන මේ වගේ කෙලින් රේඛාවකට අපි කියනවා පුතේ සරල රේඛා. මේක මේ අතටම ඕනේ නැහැ. අපිට පුළුවන් මෙහෙම අඳින්න. මේකත් සරල රේඛාවක්. මේ අතට තිබුණත් සරල රේඛාවක්. මේ අතට තිබුණත් කොයි අතට තිබුණත් මෙහෙම තිබුණත් සරල රේඛා. මෙහෙම තිබුණත් සරල රේඛා නේද? හරි? ඔය ඕන අතට. මේ අතටත් සරල රේඛාවක්. මේ විදියට අඩිලූල තියලා අඳින කෙලින් රේඛාවලට අපි කියනවා මොනවද? සරල රේඛා. එහෙම නැති රේඛා තියෙනවා. දැන් අපි අඳිනවා මෙහෙම රේඛාවක්. වක්‍රාකාරයි. බලන්න රූපයක් මම ඇඳලා පෙන්නුවේ මෙහෙම මේ ඇදේට අඳිනවා. දැන් වෘත්තයක් අඳිනකොට මේ රේඛාව මොකද උනේ? රවුමක් කරපුනා වක් වෙලා ගියා. ඕවට අපි කියනවා පුතේ වක්‍ර රේඛා. අපිට මෙහෙම මෙහෙම ගන්න පුළුවන් මේවා ඔක්කොම වක්‍ර රේඛා. හරිද? වක්‍ර රේඛා. බලාපොරොත්තු අඳිනකොට පාවිච්චි කරන්නේ වක්‍ර රේඛා. වෘත්තයක් අඳිනකොට වක්‍ර රේඛා. කජු ගෙඩියක් අඳිනකොට වක්‍ර රේඛා. අලියෙක් අඳිනකොට වක්‍ර රේඛා. නේද? සතෙක් අඳිනවනම් වක්‍ර රේඛා. මිනිස්සෙක් ඇඳද්දත් වක්‍ර රේඛා. සරල රේඛා වලින් රූප අඳින්න අමාරුයි නේද? හරි. සරල රේඛා වලින් අඳින්න පුළුවන් රූප මොනවද? තල රූප, සමචතුරස්‍රය, ඍජු කෝණාස්‍රය, ඒ වගේ ඒවා. නේද? ඔයාලා දන්නවා පැති හතරම සමාන වෙච්ච තල රූපයට අපි කියනවා තල රූපයක් කියන්නේ මොකක්ද එහෙනම්? ඒකත් බලමු. දැන් ඝන වස්තු කියන එක ගැන සරල අවබෝධයක් තියෙනවා. තල රූපයක් කියන්නේ මොකක්ද? තලයක දැන් මම මේ බෝඩ් එකේ අඳින රූප ඔක්කොම තල රූප. තලයක් මත අඳිනු ලබන රූප වලට අපි කියනවා තල රූප. ඒ අතර අපි අඳිනවා පැති සියරම සමාන වෙච්ච තල රූප. නේද? පැති සියල්ලම සමාන වෙච්ච තල රූපයක්. අපි මේකට කිව්වා නමක් සමචතුරස්‍රය කියලා. එක පැත්තක් දිග වැඩි අනිත් පැත්තට සාපේක්ෂ. මූණට මූණ තියෙන පැති සමාන. මේක පැත්තට මේ පැත්ත සමාන. මේ පැත්තට මේ පැත්ත සමාන. මේ වගේ වට අපි කිව්වා ඍජු කෝණාශ්‍රය. නේද? ඍජු කෝණාශ්‍රය. මේවා තල රූප. හරිද? මේක සමචතුරස්‍රය. මේක ඍජු කෝණාශ්‍රය. අපිට ඕන මේ අතරේ තව වෘත්තය නේද? ෂඩාශ්‍රය, පංචාශ්‍රය, අෂ්ටාශ්‍රය, නවාශ්‍රය, දසාශ්‍රය කියලා තල රූප ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම අපිට අඳින්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම ඇන්දත් ඒ තල රූප ඔක්කොටම අපි පොදුවේ කියනවා පුතේ මොනවද? තල රූප කියලා. හරි නේද? දැන් එහෙනම් අපි ඝන වස්තුවකට යමු. ඝන වස්තුවක්. හරි? ඝන වස්තුවක් කියන්නේ මොකක්ද? දැන් මම මෙන්න මෙහෙම රූපයක් නිකන් අඳින්නම්. බොහොම සරල දේවල් මේ වඳිනවා කියන එක අමාරු නෑ. දැන් මේකේ මොකද්ද පේන්නේ? බලන්න මේකේ පැති කීපයක් ඔයාලට පේනවා නේද? උඩ පැත්ත පේනවා, පැත්තෙන් පේනවා, ඉස්සරහා පේනවා නේද? හරි? මේ වගේ වට අපි කියනවා පුතේ මොනවද? ඝන වස්තු. මේ වගේ වැ පැති සියල්ලම සමාන ඝන වස්තුවට අපි කියනවා මොකද්ද? ඝනකය කියලා කියනවා. පැති සියල්ලම සමාන සමචතුරස්‍රාකාර මූණ හයක් තියෙනවා. ඝන වස්තුවක්. ඒකට කියන්නේ ඝනකය. සරල අවබෝධයක් අපි ඊට පස්සේ අඳිමු. ඝනකය. පැති සේරම අසමාන වෙච්ච. මෙන්න මේ වගේ එක. දැන් බලන්න මේ 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 සාමාන්‍ය සරල ලෝකයේ දකින්න තියෙන ඝන වස්තු. මේ බලන්න පෙට්ටියක්. සපත්තු පෙට්ටියක් වගේ. නේද? මේක ඝන වස්තුවක්. නේද? මේකට කියනවා
ගණ කාබය කියලා නේද මේ ඍජු කෝණාස්ථාකාර මූණත් සහිත ඝන වස්තුව මේ උඩින් පේන පැත්ත ඉස්සරහට පැත්තෙන් පේන පැත්ත ඔන්න වගේ පැති අපි හඳුන ගන්න ඕනේ හරි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා එතන බලමු මොනවද තියෙන්නේ කියලා හරි समचतुराश्रय अरे අනිත්‍යය පුළුවන් කොටු ගැනලා අඳින්න ටියුට් එක නැත්තම් කොටු හතර අද්දිකට කොටු හතර පළලට නේද ඔක අඳින්න පුළුවන් ටියුට් එක උමු අවශ්‍ය වෙන්නේ නැහැ හරි මේකේ කොටු 3යි 2යි 5යි කොටු 5 අද්දිකට කොටු 5ක් පළල හරි ඊළඟට අපිට ඊගාවෙකත් අඳින්න තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් නේද? ඒව අඳින්න බැරි කමක් නැහැනේ. right. ඊට පස්සේ අපි යමු ඊගාව එකට. කොටු ගණන් කර හැඩතල අඳිමු කියලා කියනවා. හරි. කොටු ගණන් කරලා හැඩතලයක් අඳින්න කියනවා. පුතේ මේකේ ඔව්. පුතේ මේකේ මේ ටියුට් එක නැති අය ඉන්නවා නම් කොටු වටක් පළල හා කොටු 12 දිග ඍජු කෝණාශ්‍රයක් අඳින්න. क्लास
हरी एक आंधी रुकते वाला इधर आ मटे एक पेन नंदो वाली हरी दे को बोला ना तामादी ना कुछ दहाया दी के हरी राइट अड़ी रूले पाविच्ची कर रहा आंधी जो वाली हाँ उन्हें चतु हरी तेहस नितामादी ना वाली हरे ने ये सिंधु हरे सिंधु हरे हरे बुते ईन हरे दिमित हरे विदुल हरे चनारा हरे तेहस्नी हरी पुते हरी अभी हम ईलान कर रहे थे हरे इधर पास से तीन है ना अकुरु अनुपिलुएलिंग या कर गाने वास्तु आप कांदी मुखिया लगती है ना हरे दे दे मेरे अकुरु या कराने ए बी सी डी ये विधि से या कराने ए बी सी डी अरे ट्यूब पे क्या जाने ट्यूब पे काम नहीं करते आत्रे काम दिए हैं हाँ पहले तो काम भी नहीं करता है ना हरी बुद्धि का हरी नहीं है हरी मैं क्या करूँ A B C D E का वट E E F G H A B C D आकरण नहीं सेला इधर पास से E F G H आकरण हरे दे ओके A B D वाले इधर E वाले टे आकरण नहीं पाबूती है इससे ले A B C D आकरा A B C D A वाले टे माँ पाऊँ आकरण तेरे ना एक यानी मेरा मेरे भी है इससे ला माँ पियान ने रिजु को ना आस्पिया A, B, C, D.
इट पास से आप यान हुआ ईएफ में मैंने तीन ने ईएफ जीएच यान करा इट पास से में यान करा ए वाले टे ई यान करा एई डीएच बीएफ सीजी देंगे वस्तु क्या वित्तीय नाने हरी दे एम या करने होते हैं तब गाने वस्तु के हरी टेन ने हरी दे पेंसिलें या करने मेरे दोनों मकला आप या करने पुरवानी हरी नहीं दे हरी इलागे के I J K L M N O P इससे लापी एक याद करो इलागे के याद करने पुत्रे I J K L M I J K L इगाविक M N O P yeah. इगावट I M L P K O J N हो मेरा तो गाने वस्तु के रूप में आके नवाने जैसे दुआ बने होना ही है राइट अरे इधर पास से एक करांड बुते होंगे इमेज सारे एक आंधी इधर ऐंदर को नेतिया है उते कोटु गैरला आंधी ने पुलु आंगे इमिन सेरे आंधी ने को बराने अब मेरे का आमार उन्हें इससे ला मेहमा आंधी ने उते मेहमा मेरे को यार लड़ने ओके आंधी ने बैना आंधी को ले आ कर गिर मेरे मेहमा गुरु है मेरे का अब इतने ओन ओन भी दिया ना आंधी ने पुलवा अब भी आंधी ने वाई इससे ला मेरे जुको वना श्रेया कारी समय चतुरा श्रेया कारी ऐंदा ऐंदर ला මේ දෙපළ වෙලියෙක හරිද නිකන් දලත කටු සටහනක් ඇඳ ගන්න කොහමද කටු සටහනක් නිකන් මේ මේකක් ඇඳලා නිකන් ඔය වෙන පොලේ කාර්ය ඔය ටියුට් එකේ පැත්තකින් හරි කොහොම එකක් අඳින්න ඇඳලා ඒක ඇතුලෙන් අපි තව එකක් අඳින්න මේක ඇඳ ගන්න ටංකා ඒක ඇතුලෙන් අපි තව එකක් අඳින්න මෙහෙම කොහොම ඇඳලා හරිද දැන් මේ මුළු යා කරන්න 1යි 2යි 3යි 4යි ඝන වස්තුවක් වෙනවද හරිද ලේසි නේද එහෙම අඳිනේ හරි ප්‍රබුද්ධිකා හරි පුතේ 5 වසර පුතේ 7ට පටන් ගන්නියේ සිතුලි හරියේ